ඉතින් කොහොමද මගේ ආදරණීය යාළුව හැමෝටම සීත නිවාඩු ඉවර වෙලා ස්ප්‍රින් සෙමෙස්ටර් එක පටන් ගන්න මේ මුල්ම දවස. ගියපාර වින්ටර් සෙමෙස්ටර් එකේ අපිට ක්ලාසස් තිබ්බේ උදේ වරුවේ නිසා මං හිතුවා කලින් පාරවල් වල වගේම ඊළඟ සෙමෙස්ටර් එකේ ක්ලාසස් මට හවස වරුවේ තියෙයි කියලා. හැබැයි ඉතින් හිතපු විදිහට නැතිව මේ පාරත් මට උදේ තමයි ක්ලාසස් වැටිලා තිබුණේ. උදේ 9ට තමයි අපිට පටන් ගන්න. හවසට නම් තියෙන්නේ දවල් 1:10ට තමයි පටන් ගන්න. නිවාඩුවේ යාළුවෝ ටිකක් නැතුව ගෙවිලා ගියපු දවස් ටික නම් ඇත්තටම හරිම පාළුයි. ඉතින් මේ සීතලේ උදේ පාන්දර නැගිටින්න චුට්ටක් විතර අකමැති වුණත් අද අලුත් පන්තිය අලුත් ටීචර්ස්ලා අලුතින් හම්බෙන යාළුවෝ හැම බලාගන්න ඕන නිසා යුනිවර්සිටි එකට යන්නේ නම් හරිම ආසාවෙයි. මෙහිට කොච්චර සීතල වුණත් පෞගිටිකෙම ලංකාවේ නම් ගොඩාක්ම ගොඩාක් රස්නේ කියලා මට අපේ අම්මයි තාත්තයි කිව්වා. ඇත්තට ගොඩාක්ම රස්නේ වුණාමයි ගොඩාක්ම සීතල වුණාමයි දෙකම හරිම කරදරයක් නේද? මෙහි මේ ඍතු වෙනස් වීම මට දැනෙන්නේ හරියට අපේ ජීවිතේ වෙනස් වෙනවා වගේ. සමහර කාල තියෙනවා එනගම් හරිම ආසාවෙන් බලාගෙන ඉන්න. හරියට ස්ප්‍රින් එකයි ඕටම් එකයි වගේ. ඒ වගේම තවත් සමහර කාල තියෙනවා ඉස්සරහට එන්නේ අමාරු කාලයක් කියලා දැන දැනම ඒත් ඒ කාලේ අනිවාර්යයෙන්ම පව් කරන්න වෙන. මෙච්චර කල් පොත් කියවද්දී එතකොට සින්දු වල ඇහෙද්දී කතාවල දකිද්දී මං අහලා දැකලා තිබුණට හරියටම වින්ටර් එක ඉවර වෙලා ස්ප්‍රින් එක එනවා කියන කතාව. ඒ කියන්නේ සීත ඍතු ඉවර වෙලා වසන්තය එනවා කියලා කියන්නේ. අන්න ඒ හැඟීම හරියටම මට දැනෙන්න ගත්තේ මෙන්න මේ දවස් ටිකේ. පහුගිය නිවාඩුවේ නත්ලගේ උපන්දිනේ තිබුණු හින්දා මං එයාට තෑගකුත් අරගෙන තමයි අද යුනිවර්සිටි එකට ගියේ. මම මගදී යද්දිම එයත් මට මුණ ගැහුණා. දෙන්නත් එක්ක එකටම තමයි ඊට පස්සේ ගියේ. මේ පාර අපි යාළුවෝ ටික හැමෝම කලින් පාර වගේම එකම පන්තියේ තමයි ඉන්නේ. මේ බලන්නකො හැමතැනම චූටියට චූටියට මල් පිපෙන්න පටන් අරන්. මං ඉස්සෙල්ලා මැස්තකින් සකුර මලක් දැක්කේ. සකුර මලක සුවඳ බැලුවේ මෙන්න මේ ගහේ. අපේ ගෙදරින් ඉඳලා යුනිවර්සිටි එකට යන පාරෙම තමයි මට මේ මල් ගහ දකින්න ලැබුණේ. ඉතින් අදත් තාමත් ඒ ගහේ පුරාම මල් පිපිලා තිබුණා. සීත ඍතුවේදී ඔයාලට ගොඩාක් බ්ලොග්ස් ගේන තමයි මං හිතාගෙන හිටියේ. මොකද මං හිතුව මං හුඟක් ආස වෙයි කියලා වින්ටර් එකට. හැබැයි මට හිතුණා වින්ටර් එකේ මට දැනුණු දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. මේ පාර අපිට වින්ටර් සෙමෙස්ටර් ඉවර වෙලා මාසයක් වගේ කාලයක් හම්බුණා ලොකු නිවාඩුවක්. ඉතින් ඒකෙදි ඉෂානියක් ලංකාවට ගියා, යාළුවෝ ඔයාලගේ රටවල් වලට ගියා, හස්බන්ඩ් වැඩට යනවා. ඉතින් මං විතරක් ගෙදර තනියම. පාළුව යන්න කියලා හිතලා පාට් ටයිම් කරන්න හිතුවත් මේ අපි ඉන්න සිටි එකේ ටිකක් පාට් ටයිම් හොයාගන්න අමාරුයි. සමහර විට මේ වින්ටර් එක හින්දාමත් වෙන්න ඇති. මොකද අහුවෙන හැම පාට් ටයිම් එකක්ම ප්‍රැක්ටිකලි අපිට කරන්න අමාරුයි. කම්පැනි වල තියෙන පාට් ටයිම් එහෙම ටිකක් අපිට අමාරුයි. ඉතින් ඒ මුළු නිවාඩුව පුරාම හැමදාම පාට් ටයිම් කරන්න හම්බුනේත් නැහැ. අනිත් දේ තමයි මගේ ඇස් දෙකට පුරුදු නිතරම කොළ පාට පරිසරයක් දැකලා. ලස්සනට මල් පිපිලා තියෙන වටපිටේ කොළ පාට පිරිච්ච පරිසරයක් තමයි දැකලා පුරුදු. මොකද මේක මගේ පළවෙනි වින්ටර් එකනේ. ඉතින් පරිසරයේත් කොළ හැලිලා හැමතැනම දුඹුරු පාටට පාළු පාටට. එතකොට වෙදේගත් හරිම ග්ලූමි වුණාම මගේ හිත පාළු ගතියත් ඒකට එකතු වුණාම හිතන්නකො මොන වගේ හැඟීමක්ද දැනින්නේ කියලා. කොරියාව කියන්නේ අර මාස ගානක් හිමෙන් වැහිලා තියෙන රටක් නෙවෙයි. හිම වැටුණත් දවස් 2යි 3යි ඊට පස්සේ දිය වෙලා යනවා. ඉතින් අන්න එහෙම හරි ඉඳල හිටද හරි චුට්ටක් හිම වැටුණා නම් ඒක එක්සයිටඩ් ගතිය හින්දා හරි වින්ටර් එක ලස්සනට මට පේන්න තිබුණා කියලා හිතෙනවා. ඒත් මට වින්ටර් එක සමයක තරම් එපා වුණා කිව්වොතින් හරි. අනිත් දේ තමයි වින්ටර්ගේදී එළියට යන නම් අපි ඇඳුම් ගොඩාක් ඇඳගෙන ලැහැස්ති වෙලා යන්න ඕනේ එළියට. අනික එළියට ගියත් හරිම සීතලයි. ඉතින් අන්න ඒකින් දා වෙනද වගේ රවුම් ගන්න විදියකුත් නැහැනේ වට පිටාවේ. ඉතින් එකපාරටම චූටියට චූටියට සකුර මල් පිපෙන්න පටන් අරන් තැන තැන චූටියට මල් පිපෙනව මට පේන්න ගත්තාම අර හිතේ තිබ්බ පාළු ගතිය නැති වෙලා අනේ ඇත්තටම වසන්තය එනවා කියන හැඟීම හිතට දැනෙන්න පටන් ගත්තා. මේ පාර මගේ පළවෙනි වින්ටර් එක නිසා මං හිතනවා ඒ අත්දැකීම්නුත් එක්ක ඊළඟට එන වින්ටර් එක ලස්සනට දකින්න මං පුරුදු වෙයි කියලා. ජීවිතේට හැමදේම ලස්සනට දකින්න පුරුදු වෙන්නත්
ටිකක් කල් යන විත්තිය මට මේ පාර තේරුණා. ඉෂානියක්කයි මමයි මේ කන්නාවේ අද දවල්ට බිබිම්පක්. කෑම කාලා ඉවර වෙලා අක්කගේ ડોකියුමන්ට් එකක් හදාගෙන තිබ්බා. ඒකත් හදාගෙන අක්කයි අනිත් පාරෙන් කිසුක්සායකට ගියා. මං දැන් මේ තනියම ගෙදර යන ගමන් තමයි ඉන්නේ. මට ඔයාලත් එක්ක බෙදා ගන්න තව චූටිම චූටි ආරංචියක් තියෙනවා. ඇත්තට මේක මට ගිය සෙමස්ටර් එක එන්ඩ් එකේදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. අපේ යුනිවර්සිටි එකේ ලැන්ග්වේජ් සෙන්ටර් එකෙන් ලැන්ග්වේජ් සෙන්ටර් එක ප්‍රොමෝට් කරන්න SNS ambassadorsලා 5 දෙනෙක්ව පත් කරනවා. ඒ කියන්නේ මේ ambassador කියලා මහා ලොකු වචනයක් වගේ පෙනුනට ඒක කරන්න තියෙන්නේ social media වල අපේ යුනිවර්සිටි එක ගැන, එතකොට KNU එකේ student life එක ගැන, එතකොට තේගු අවට, ඒ කියන්නේ මම ඉන්න සිටි එකේ, යුනිවර්සිටි එකේ තියෙන සිටි එක අවට අපිට බලන්න යන්න තියෙන තැන්, අන්නේ ඒ වගේ දේවල් related videos කරන්න තියෙන එක තමයි තියෙන්නේ. සෙමස්ටර් එක පුරාවටම එයාලා කියන මාතෘකා වලට, එයාලා කියන ටොපික් ඒවට related videos අපි 10කට වැඩිය කරන්න ඕනේ. 10ක් කළත් ඇති. ඒ අතරේ අපිට වෙන එයාලගේ දේවල් වලට related නැති දේවල් අපිට publish කරන්න පුළුවන්. එයාලා ඒවා ගණන් ගන්නේ නැහැ. ඉතින් මම ඉස්සෙල්ලම SNS ambassador කෙනෙක් විදියට select උනේ autumn semester එකට. මොකද මම දැනගත්තේ ඒ semester එකේදී තමයි එහෙම දෙයක් මේකේ තියෙනවා කියලා. ඉතින් ඒ semester එකේ ඉඳලා මේ වෙනකන් හැමදාම මේ 5 දෙනා අතරින් මට පළවෙනියා වෙන්න පුළුවන් වුණා. එයාලා scholarship කියලා අපිට සල්ලි තමයි දෙන්නේ. මොකද ස්ටුඩන්ට්ස්ලට වටින්නේ ඒක හින්දා එයාලා එහෙම දෙනවා ඇති. එහෙම ambassadorsලා 5 දෙනා අතරින් පළවෙනියා, එහෙමත් නැත්නම් best ambassador වුණාට පස්සේ අනිත් 4 දෙනාට වැඩියෙන් අපිට ගාණක් ලැබෙනවා. ඉතින් මං මේ හැම දෙයකටම ඔයාලට thank කරන්න තමයි මේ වෙලාව අරගන්නේ. මොකද මගේ videos වල තිබුණු views වලට, comments වලට අන්න ඒවා අනිත් අයට වැඩිය ගොඩක් වැඩි නිසා තමයි මට හැමපාරම best ambassador වෙන්න පුළුවන් උනේ. ඔයාලා මගේ videos බලන නිසා, videos වලට comments දාන නිසා, videos share කරන නිසා තමයි. ඉතින් ආයමත් පාරක් මම ඔයාලට ගොඩාක් thank කරනවා. මම මගේ FB page එකේ, TikTok එකේ, YouTube එකේ මම දාන videos බලනවට, මොකද ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඒක මට ලොකු සපෝට් එකක්. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube videos විතරක් බලන යාළුවෙක් නම් මම ඔයාලට ආරාධනා කරනවා මං FB page එකේ දාන videos සහ TikTok videos එක්කත් එකතු වෙන්න කියලා. මොකද මම YouTube එකේ නොදාන ගොඩාක් videos ඒ දෙකේ publish කරනවා. කතාවෙන් පාඩම් කරලා කෑමත් හැදුවා. ඉතින් අද මැච් එකක් තියෙනවා. මේ පේනානි ඉතින් තරින්දු මැච් එකත් එක්කම තමයි ඉන්නේ. අද යව අල්ලන්නවත් හම්බෙන්නේ නැහැ. රාජකාරි වෙලාවට වැඩිය වටෙන වෙලාවක් තමයි යාට මැච් එක බලන වෙලාව. මේ වෙලාවට කතා කරලා කරදර කරනවටවත් කැමති නෑ. එයා මැච් එක බලන අතරේ මම මෙන්න මේ ෆිල්ම් එක බැලුවා. මේකේ නම කුෂි. එහෙනම් ආයෙමත් මුණ ගැහෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න.